මේ තාක්ෂණික ලෝකයේ තාත්තෙක් පියවරක් ඉදිරියට දවන්න පිළිගන්නවා නම් විදෝ අඩිනෝ YouTube channel එක වෙත. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. අපි අද කතා කරන්නේ සර්මෝටෙක් ගැන. මේ තියෙන්නේ සර්මෝටෙක්. මේ සර්මෝටෙක්ගේ විශේෂත්වය තමයි DC මෝටරේකට පප එකක් දුන්නම ඒක එක දිගට කරගෙන පටන් ගන්නවා. හැබැයි මේ සර්වෝ මෝටරේකට Arduino වලින් ආවුට්පුට් එකක් දීලා අපිට ඕන අංශයක් ගන්න කරගන්න පුළුවන්. අපි එහෙනම් මේ සර්වෝ මෝටරේක හදන ප්‍රොජෙක්ට් එකට යමු. අද අපි මේ කරන ප්‍රොජෙක්ට් එකට අපිට ඕන නා Arduino Uno බෝඩ් එක. ඒ වගේම අපිට ඕන නා මෙන්න මේ සර්වෝ මෝටරේක. ඊට පස්සේ අපිට වෙනද වගේම mail to mail jumper wires ඕන නා. ඒ වගේම USB cable එක ඕන නා අපිට code එක upload කරන්න. අපි දැන් බලමු මේ සර්කිට් එක හදන්නේ කොහොමද කියලා. මෙන්න මේ සර්මෝට් එකේ ඔයගොල්ලොන්ට පේනවා ඇති වයර් තුනක් තියෙනවා. මේ වයර් තුනෙන් මෙන්න මෙතන දුබුරු පාට වයර් එකක් පේනවා. මේ දුබුරු පාට එක තමයි මෙන්න මේකේ ඍණ වයර් එක. මෙන්න මෙතන රතු පාට වයර් එකක් පේනවා. මේ රතු පාට වයර් එක තමයි මේකේ ධන ලයින් එක. එතකොට මෙතන මේ කහ පාට ලයින් එකක් තියෙනවා. ඔයගොල්ලොන්ට පේනවා ඇති. මේ කහ පාට ලයින් එක තමයි මේකේ සිග්නල් ලයින් එක. එතකොට Arduino එකෙන් මේකට තමයි සිග්නල් එකක් දීලා අපිට ඕන අංශ ගන්න දිශාවට කරගන්නේ. එහෙනම් අපි මේ අපි මුලින්ම ගන්නවා වයර් තුනක්. මෙන්න මේ විදිහේ වයර් තුනක් ගන්න. අරගෙන මෙහෙම සම්බන්ධ කරනවා මේ වයර් තුන. හරි. මේක සම්බන්ධ කරගෙන අපි දැන් ගන්න අපේ Arduino Uno බෝඩ් එක. අපි මෙතන මෙන්න මේ අපි මෙතන ඇවිල්ලා තියෙන්නේ සිග්නල් ලයින් එක කහ පාට ලයින් එක. එතකොට අපි මේ කහ පාට එක මෙන්න මෙතන ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මෙතන ඔයගලන්ට පේනවා ඇති 9 වෙනි පින් එක මෙන්න මෙතන. අපි 9 වෙනි පින් එකට මේක සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අනිත් වයර් දෙක තියෙනවා. මේ එක වයර් එකක් මෙන්න මෙතන තැබිලි වයර් එක ධන වයර් එක. එතකොට මෙතන තැබිලි එක මේකේ 5 වෝල්ට් එකටයි දුබුරු එක ඒ කියන්නේ මේ කියන්නේ රතු එක මේකේ ග්‍රවුන්ඩ් වලටයි සම්බන්ධ කරගන්නවා. ඔකට පේන ඇති අපි එහෙම සම්බන්ධ කරගත්තා. අපි දැන් බලමු මේකේ මෙච්චරයි අපිට සර්මෝටෙක් කරගන්න තියෙන්නේ. අපි දැන් මේක අපිට අංශක ගණන් දුන්නොත් අපිට ඕන විදියට මෙන්න මේක කරගෙනවා. අපි දැන් බලමු මේකේ කෝඩ් එක කොහොමද ලියන්නේ කියලා. කලින් කොහොම අපි Arduino software එක ඕපන් කරගන්නවා. අපි මෙතන මේ අද ලියන ප්‍රෝග්‍රෑම් එකේදී අපි මේකට software එකක් ඉන්ක්ලූඩ් කරගන්න ඕනේ. මෙතන වල sketch එක තියෙනවා ඉන්ක්ලූඩ් library කියලා. එතකොට ඔයගොල්ලෝ මෙතන පෙන්නනවා අපිට මේව කරගන්න ඕනේ libraries තියෙනවා. ඒ කියන්නේ මේ software එකට මාපු libraries තියෙනවා. ඊට පස්සේ මෙතන ඊට පස්සේ ඔයගොල්ලෝට ඒ කියන්නේ මොකක් හරි project එකකට ගන්න ඕන නම් මෙතන manager libraries ගිහිල්ලා ඔයගොල්ලෝට ඒව ගන්න පුළුවන්. මේ server කියලා තියෙන මේ click කරොත් අපිට එනවා. අපි මෙතන මුලින්ම ලියන්න ඕනේ ඒක include කරගන්න hash ලියලා. මෙන්න මේව දෙක include කියලා ලියනවා. include කියලා ලියන මෙන්න මේ සලකුණු දෙක දාන මේක ඇතුල ලියන servo.h කියලා. අපි හරි දැන් මේක මෙන්න මේ servo.h කියන library එක include කරගත්තා. අපි දැන් මෙතන බලමු මේකට අපි නමක් දෙන්න ඕනේ. එතකොට අපි මෙතන දෙනවා servo now.windu කියලා. ඊට පස්සේ අපි මෙතන semicolon එකක් දානවා. ඊට පස්සේ මෙතන මේ වොලිට් සෙටප් කියන එකේ අප මොනවද කරගන්න තියෙන්නේ කියලා බලමු. මේක ඉනිෂියලයිස් කරගන්න තියෙන්නේ වටි. හැබැයි මෙතන වෙනදෝගේ පින් මෝඩ් කියලා දාන්න. අපි මෙතන දෙන්නේ මෙන්න මේ සර්වෝ කියලා නමක් දුන්නානේ. එතකොට මෙතන දෙන්නේ නහ බින්දු ඩොට් ඇටච් ටච් කියලා දීලා අපි මෙතන බ්‍රැකට් එකක් ඕපන් කරගෙන ඉන්නේ. බ්‍රැකට් එක ඇතුලේ අපි දුන්න අපි ගැහුවා පින් එකේ අංකය ගන්න. මෙතන මෙතන 9 කියලා දීලා මෙතනින් සෙමිකොලන් එකක් දාන්න. හරි මේ වොලිට් සෙටප් වල ඉනිෂියලයිස් කරගන්න තියෙන දේවල් මෙච්චරයි තියෙන්නේ. අපි දැන් බලමු මේ වොයිට් ලූප් වල අපි මොනවද කරන්න තියෙන්නේ කියලා. මේ වොයිට් ලූප් වල අපි මේක දැන් මේ සර්මෝට් එක තියෙන තැනින් බින්දුවට එන්න කියලා දෙනවා. එතකොට අපි මෙතන ලියන්න ඕනේ Now, window. Now,
මොකද්ද කියලා ඩොට් එකක් දීලා රයිට් කියලා දෙනවා. නැවත රයිට් කියලා දීලා අපිට ඕන අංශයක් ගන්න දෙනවා. ඒ කියන්නේ දැන් බිංදුවනේ, බිංදුව දීලා මෙතන සෙමිකෝලන් එකක් දා ගන්නවා. ඊට පස්සේ අපි මෙතනින් ඩිලේ එකක් දෙමු. මෙතන ඩිලේ එකක් තියෙනවා. අපි ඒක තප්පර 1000. ඒ කියන්නේ ඒක තප්පරයක් කියලා දාගමු. මිලිසෙකන්ඩ් 1000. ඊට පස්සේ අපි ඒක එන්ටර් කරගෙන ආයෙ මෙන්න මේකම කොපි කරලා ගන්නවා. හරි, අපි ඒක පේස්ට් කරගත්තා. ඊට පස්සේ අපි මෙතනින් මේක දෙනවා 30 කියලා. ඊට පස්සේ අපි ආයෙ ඩිලේ එකක් තියාගන්න ඕනේ. මෙතනින් ඩිලේ එකක් තියලා ब्रैकेट का ओपन करेंगे मैं ब्रैकेट का दूले मिली सेकंड मैं दा हाँ क्लियर ये पास मैं तुम्हें सेमी कॉलर ने का दा मैं करेंगे आप ही वेरीफाई कर लगा लूँ हरी नॉट किया ला अब मैं तुम्हें नंबर दे मु सर्वो ना भी तो किया ला किया ला दोनों डे पास मैं तो सेव कर गा ना कंपाइलिंग किसी में रख देने आप जब मैं का अपलोड कर ले बाल मु मैंने समारोह टाइम वाले वैल्यू देने पुला मुझे ने मैंने मैं आगे साल को ना आई मेरा एक इंद्र ओगलो वाले बाल है ना तब मैं का मुली मैं टोस्टल लेके ही ला मैं के पोर्ट का सिलेक्ट कर ला इधर बस मैं यूएसबी केबल ले का भी प्लग कर ला नोट पे आ दिया ना लैपटॉप पे बैठे इधर बस अब मैं के पोर्ट के तौर ना इधर बस अब मैं के अपलोड करना දැන් ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ සර්වෝ මෝටර් එක වැඩ කරන විදිය. හරි, අපි දැන් මේක කොපි කරලා ගමු. කොහොමද මේක කොපි කරනවා? ඊට පස්සේ මෙතන දැන් මේක 30ට යනවා. ආයි බින්දුවට ගියානේ. ඊට පස්සේ අපි මෙතන කරන්නේ මේක ආයි බින්දුවට ගිහිල්ලා ඊට පස්සේ මේක අපි කියනවා යන්න කියලා අංශක 120ක්. ඊට පස්සේ ඩිලේ එකක් තියෙන සප්පරයක් ඉදලා ආයි බින්දුවට යන්න කියලා. හරි, අපි දැන් මේක අප්ලෝඩ් කරලා බලමු. හරි, අපි දැන් මේක අප්ලෝඩ් කරනවා. හරි, දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මෙතන මේක වැඩ කරනවා. පියද කතා කරේ මෙන්න මේ පුංචි සර්වෝ මෝටර් එක ගැන. මේ සර්වෝ මෝටර් එක පාවිච්චි කරන රොබෝට් ආම් වලට. එතකොට මේක රොබෝට් ස්පයිඩර්ස්ලා වගේ හදන්න. එහෙනම් මගේ channel එක like කරන්න, subscribe කරන්න, comment කරන්න. මගේ website එකටත් ගිහිල්ලා බලන්න. ඒකේ තියෙනවා මම මේ කරන project වල code එහෙම. එහෙනම් අපි තවත් video එකකින් හම්බෙමු.